අයිබෝවන් සුභමධ්‍යානක් ඔබ සාධින් රපහනි මධ්‍යන පත්විකාශයේය සමකින් මුලින් වැවධනය ප්‍රතිී සිරස් තලවෙත දෙවි නැගුම නඩුවෙන් වැසිල් එක්ක හතර දෙනාම නිදොස් කොට නිදහස් මහරින් පනින්න හදපු රැඳවියන් අටක් මරුට නිලදහරින් දෙදනෙක් එක්ක හතලිස් හතකට තුවාල පරීක්ෂණ සඩයට. මරණ ලැයිස්තුවට ඊයේ හතක් එක් පෙද්දී රෝගී ලයිස්තුවටක් හාරසිය අනු හයක් එක්වයි. වස්නාහිරින් පිට පුද කලා නැති තැන්වල පාසැල් කටයුතු සාමාන්‍ය වෙද්දී පුදකලා තැන්වලින් කිසිම කරුණකට පිට නොවන්නයි දැඩි අවවාද. කොරෝණාව අස්සේම අප්‍රිකා කලාපය මැලේරියාවටක් බදුරුවයි දොලින් ම දේශය පුවත්. දෙෙදහස් පහව ජනදීප ති වරන සමේ දි න ු ම සම්වර්ධ න පාර් මේතු ට යත් මුදල් අ භාවික ක බවට ෝ තනා කරමින් පර ති ූ ඩුවෙන් හිටක ති ැසිල් රජපක්ෂ හ ඇතුළ විතිකරන් සිව දනකු නි දොස්කොට නිහස්කිරීමට කොළඹ හධී කරණය නියෝග කලා. නම සවර්ධන පර් තුුව ය ප හ නසේ අනු දෙකට අධක දලක් වයකර, සහදා බන්ට නිවාස ධ ලබාදීම තුින්, වගේ මුදල් සල ස ප හර ැ ක් හ තු තිකර ති ර්ක සවර් ත්‍ය ශ හි ල දින ම සවර් ර් මතුව හිට අධ ක් න හ තු හි ජ අධ්‍ය ක් ඳ ෙ මහ no ර . මෙල තු െ. ක් <laughs> ලා. මහර බඳනාාරයතුළ ඳුව1න් ප්‍රශ්කාී ලෙසහැසිරි මත් සමග ඒ පස්වර් ේතිවූ නොසන්සුන්කාරී තත්වෙන් පුද්ජලින්න් අට දෙනකු ජීවිතක්ෂයට පත්තුුණ. හතුලිස් හදදෙනකූතුුවන් ලබයිති අතර, බඳනාගරනිල දහරින් දෙදෙනෙකුද ඒ අතරවන බව, පොලස් මාධි ප්‍රකාශ්ක යොජ පොලිස්පති ජි්‍රහණමතා ප්‍රකාශ කළ. බහර බදනාකාරේ වැඳපුුවන් පිරිසකට කොරුණා වෛරසයේ ආසාධනයවීමත් සමඟ රැඳපුුවන් පිරිසක් බන්දරාකාරීෙන් පලායාම උත් සහ දරීමත් සමකයි මෙමනුසන්සුන්කාරි ත්පේ හට ගැනේ. ඒය කැරලක් දක්වා වර්ධනවීමත් සමඟ තත්ව පාලනී සඳහා බන්දරාකාර නිලධහරීන් අවම බලය භාවිත කළ බව බඳදරාකාර කොමසාරිිස්චන්රල් තුෂා රපල් දෙනී මහතා පවසනවා.ඇහිදී වැඩි ප්‍රහරකිහිපයක් දෙල්ල කරඇති අතට තත්වේ වඩා තුත් සඳවීම හේතුවන් එපාලනය සහ පොලිස් විශේෂ්‍ය කාර ලකයි ැඳවීමට පියවර ගැනු. ජට රීලෙස හැසරුණු බදධනාකාර වැඳුවන් ඇතුළත දපළවලට දැඩිල්ලෙසහ නිසිදුකර ඇති බවයි පොලිසිේ පවසන්නේ රැදපුබන් බන්ධරාකාරට පරිස්ශ්‍රේ පහිි සෞඛකකාරයාලයට මෙන්ම ගබඩාවට සහ තවත්ස්ථාන කිහිපේකට ගිනි තවාතිබෙනවා. ගින්න පැතිරයාම වැලක්වීම සඳහා ගිනි නිවීමේ ප්‍රථහයක්ද යොද වනු ලැබවා. බන්දරකාරෙන් පිටත අරක්ෂාවත් තරකිරීම සඳහා කැලනය සහ රාගම පොලිස්ථානලින් විශේෂ පොලිස්ක්ඩායම් පහක්ද කැදඳවාතිබුණ. සන්තුන් කාරි ත් ේ පාලන සඳහ පොලිස් නිලදහරින් හරසියකට බැඩි පිරිසක්මෙන්ම විශේශෂ කාය බලකා නිලදහරින් දෙසීයක් ද ජොමකරුණු බයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරය අසඳහන් කළේ. ම්‍යතර සිද්ධිහ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශණයක්සිදුකිරීම සඳහා විශේෂ පොලිස්ක කන්ඩායම් කිහිපයක් පත්කර ඇති බ නියෝච පොලිස් ප්‍රති අජිත් ්‍රෝහණ මහතා පවසනවා. මේ සම්බන්ධ පරීක්ෂණ කටයුතු පැවැත්වීමට නමිතව තිබෙන. මහෙත්‍රත් පරීක්ෂණ ස හනිකුත් කටයුතු අද දිනේදී. බඳනාගාරය තුළ මේ කැරැල්ල වර්ධනවීම ප්‍රතිඵලයක් හැටියට සම්පූර්යෙන්ම ඇතුළත කාර්යාල උපකරණ බොහෝ දෑ ගිනිත බා කඩාබින්දම විනාශ කර අනර්ථයසි දුකර ඇති බවටවාර්තාව වෙනවා තියනිසා බඳධනාගා නිලධාරීන් බලේ පාවිච්ිකිරීම් කරලා තියෙනවා.ඒ වගේම. ොලිසි සා ශෂකාර ලකයි බඳනාගාරයට පිටතින් සිට සම්පර්ණ අරක්ෂාව සපයනෝ බඳනාගාරය තුළ මේ කටයුතු සයල්ල බඳනාගාන ලධාන විසින් සිදුකරනු ලබනෝ. ගුවන්න හමුදාවත් සහය ඇතිව ද්‍රෝණ තාක්ෂණය යොදාගෙන මේ ඇතුළද නිරක්ෂණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව මේ තත්්‍රය යතාවත් කිරීම බඳනාගාන ලධ බධනාගාරය තුළ තවදරටත් මෙහෙුම් ක්‍රියාත්ම කිරීම. ලාපොත්තුයෙනවා මේ අවස්ථාවන විට යම්මාකාරයකට බඳනාගාරය තුළ සංසුන් ස්වභාවයක් දක්නට ලැබෙන්නේ. නමු ඒයේ හවස පහේ සිට අද උදෑසන හතර දක්වා කාලය තුළ විටින් විට තුළ විධ ක්‍රියාකාරකම් ප්‍රචන්්ඩකාරී කළහකාරි ක්‍රියාවටවාර්තා වුණු බවටයි වර්තාවෙන් විශේෂ පොලිස් කණඩායම් කහිපයක් මේ වන විටත් යුද අතිබිෙනවා පූර්ණ විමර්ශනයක් සිදුකිරීම සොඳහා. ෙේ වෙතත් අලුවම වනතෙක් බන්දරකාරේ හටකක් ඉන්න පවති අතර බෙවල විට ඒ පාලනයකර ඇති බව බන්දරකාර නිලධහරින් පවසනපා. බඳරකාරය තුළ ඇති වූ නොසන්සුන්කාරි තත්වේ පාලනය සදහා තව දුරටක් මෙහෙම් ක්‍රත්මක බව පොලිසිය පවසනපා මහර බන්ධනාාරසේ දේවවි මර්ශෂන පාධ ප්‍රක්ෂණ පාර්මේතුට බහරදු බව රජාමාතය සුදර්ශය ප්‍රනාාධතුොලේ හත්මිය පාර්ලමේන්තුවේ අද විශේෂ ්‍රශයක් කරමින් දැනම් දුන්නා. ැති තිවරටපෙනෙකුද පලද මේ සම්බන්ධෙන් අදහස් දැක්पූවා. මේ සිදවීම ගරු කථනායකතුමින් අහම්බෙන් එකවිට පැනගුණක් නෙවේ පහුගේ දින කීපය පුරාවටම මහර බන්ධනාාරය ඇතුළ බන්ධනාාර ගනාවක රැදීවියගේ නොසන්සුන්තාවයක්ක් මතුලලා තිබුණ. හැබේ අවසාධදි දවී වෙනනද මයි දැනට වාර්තාවන පරිදි රැදිවියන් අට දෙන ආරක් කන් වින්තරාද වෙඩි ැබීමමලින් ගතර බෙන වසනාවන්ත සිදධාගේ මහර බදධනාගාරෙන් වාර්තාාවන මේ රැල්ලක් විදිට අපි දැක්කා බන්ධනාගාර අට විශේෂ මද්‍රව්‍යය වැැලින්. ලට ්‍රමුොකතාවය දීලාටයතුරන නිසාද විශාල වශයෙන් මද්‍රව්‍ය වෙළදාම් කරන ජාවාරාම් කරන යවගේ මද්‍රව්‍ය පාවිච්ි කරන විශාල පිරිසක්ක වන්ධනාාර ගතවෙලාති ඒ බඳනා ාරයේ සිටින සිටකරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න භහවෙ උදසා මොකද ගත්තු ක්‍රියාමාර්ග. අපට ගැනගඩ ලබි තිබෙනවා මේ වෙන විට අමාත්‍යංශ ලේකම්වොරයාගේ ප්‍රධහනත්වෙන් පීක්ෂණැ පවත්වන්නට කටය යොදල තිබෙනව කියකාරණා. ඒ පිරිිබඳව අපි කිසිසේත්ම සෑහින්ට පත්වන්න නැහැ. ඒෝවිදවනිරැල් මනිුවන් ගොඩට ආරම්භවෙච්ච වහම බන්ධනාගර තුළ සෞඛ්‍ය අමාත්‍යංශත්යක එකතුවෙලා විශේෂ වැඩපිළිවෙලක් ෙදව්ව. අපි අනිවාර්ය පිළිබඳ අගමුල හොයන් නොන මේ අදිසි හස්සයක් තින බව අපිට විශ්වාසෙන්ස. අපි ලේකන්තුමියගේ ප්‍රධනත්වයෙන් හමිටුවක් දැම වගේ පුදාානම ඒ වගේ රහස් පොලිසියට අපි සඳහා පීක්ෂණ බහරගෙනවා. බුද්්‍යන්ස වට තොරතුර ැබුණ මීට පෙර වැලිකට හිළගෙදර. සමයන් කියල හිටපු පසුගිය කාලේ මරාදම්මන ලද අපරාධකාරයගේ ගෝලේ කහිටිය චතුරංග කියලා. ඒත් තතුරන්ග ඇතුළු කණ්ඩායමත් වැලිකට හිරගෙදර සරප් කියලා තියෙනවා යම් කිසි පෙත්තක් එකට කියරන රිවස් කියලත් ඒ පෙත්ත ගෙනල්ලා හිරකරුවන් දවස්දයකද හිරකරුවන් දෙදනා බැගින් දීන බැලුවා. බැලුවම ඒ පෙත්ත ගැහුවම ගරු කතානයකතුබනි කෙනෙකුගේ ලේ දකිින් දෝන. මේ ගොලම මේ අත්හදා බැලීම කරලා මේ ගොන ලැස්තිවුනා වැලිකට හිගෙදර. පෙත්තපුුවන්තරම් බෙදාහරල යම්කිසි මිනීමර්ට තත්ත්වයක් ඇති කරගන්න. ඇත්තට මෙහෙහවේ මද්‍රව්‍ය ජාවාරමය යෙදු නමුත් මේ වනකොට කරගන්න බැරුවයින්න බලවත් හිරකාරය ක්ඩා මත්තමයි මේ චතුරංග කියල පුදගලයාාවව හවේ. මේක බද්‍යහන්ස ැනගෙන චතුරන්ග කියන හිරකාරයාව වෙන රගෙදකට අරු කලා මේකට සම්බන්ධ ගෑවිච්ච කහිප දෙෙක්ව වෙනස් කලා. ඒන්නිසා වැිකට හිකගෙර තත් ඇති කරන්න බැවුණ. අවාසනාවන්ත විදිට අද මහරහිරගෙදර ඒ ඒක බැකපලෑන්්ෙක සිද් වෙලා තියෙනවා. මේක අපිහිතන්න නරගයි මේ ඇතිවී බට තදබදය විසින් ඇතිවෙච්චාහත්තතියක පුරාහම කියලා. ඒහෙමහම හිතන්න කෙකු ේසිේ හැ ඇත්තවශේමකරු තාගතු ම තොරතුු දන්න හිද කියන්නේ මෙතන තියෙන්නේ සැලසුම් සහගතව හිරගෙදර මිනිීමරණ තත්ත්වයක් ඇති කරලා ඔන්න ගෝටබේ රාධ පක්ෂ රක්ෂ ලේකන් කාලේ හෙම වුණනා ජනාධපති කාල එහෙම වෙනවා කියලා ජාත්‍යන්තර අපවාදයක් ඇතිකිරීම සඳහ ඕන කරන වතාරය ඇතිකිරීම විතරයි. මේක ඇත්ත කතාාව. මේක එහම නතුව ොර . රෝගීන් වැඩිවෙලා ආතතිය වැඩිවෙලා ඒ මතු පිටින් පයන කතාවට වඩ ගැඹුර තිීරස කතාව ඉට වඩා වෙනස්කරු අතර නොවිස. මෙරටින් ඊයේ දිනේදී ොවිD-19 ආසාධතන් හාරිසි අනූ හය දෙනෙකු හඳුනා ගැනනා. පුත්තලම ප්‍රේශෙන් හඳුනා ගැනු සාධිතීන් සං්‍යාව ඉහලගොස් ඇති බව COVID-19 පැතිරීම වැරැක්වීමේ ජාතික ක්‍රියානිිත මධ්‍යස්ථානය සඳහන් කරනවා. ආසාධතින් හදෙනකු මියයමත් සමග කොවිD් මරණ සංඛ්‍යාවේක සය දහසේ දක්වා ඉහෙළකු තිබෙනවා ඊයේ තිිනීද වර්තා වූ කොරෝනා ආසාධතින් හාරසිය අනු හයි දෙනම දේශීව හඳුනාකත් පුදගලයන් කොල දිශත්‍රික්කෙන් ආසාධතින් එකේ හැට හදෙනෙකු සහ ගම්පාහ ුශ්‍රිකෙන් පණසහිදිනක සහ පුදල ස්ත්‍රිකෙන් පනස්තු දෙෙක හඳනා ගැුණු කො මහනග්‍රසහ සීමව තුළ තමයි අපිට වැඩිපුරම රෝගින් ප්‍රමාණයක් වර්තා වෙන්නේ. තවමත් කොළ මහනගරභාවත් තුළ ප්‍රදේශ ගැනාවක්. සංචරණය සමාකරතියෙන නමුත් සමහර ප්‍රදේශල සංචරණය පසීමාවල් අද හුද කලා කිරීම අද අවසන් වෙනවා ඒ තීරණ ගන්නේ ප්‍රදේශයේ පවතින රෝගව්‍යපතිය පිළිබඳව තියෙන තොරතුරු සියල්ලම අධ්‍යනය කිරීමෙන් පස්සේ ික්ෂණක ප්‍රතිදහය ජනක පරීක්ෂාව සිදු කිරීම තුලින් අපි හඳුනාගන්නා රෝගෙන් ප්‍රමාණය අඩුුවීමක් දකිනවා ඒ වගේම තමයි පීසිය පරිීක්ෂණලින් අපි හඳුනාගන්නා රෝගන් අපි දකිනවා යම්කිසි දෙකින් වෛරස් ප්‍රමාණය අඩුවීමක් මේ සියලම සාධක ගත්තහම අපිට පැහැදිලි වෙන්නේ මේ රෝගය කමක්්‍රමයෙන් අඩුවීමක් අපිට ඉදිරියේදී දකින්න පුළුවන් කියලා කොළම නගර සභහ සීමාව තුළන් එය අනුව අද උදස්සනව විට ිනිුවන්ගුඩ ඇඟලුම් කම්බල හා පැලිකුඩ මත්සේ වෙලඳ සංකීර්ණය ආශිත කොරන අපකුට දහ නම දහස් නමසී හතලිස් දෙක් ගක්වා ඉල කියයා. ඉන් පුද්ගලින් දහතුන් දහස් පන්සේ අනුහතර දෙෙකු පූර්ණස්සු වෙලපා රොහල් වලින් පිටව ගස්තිබෙන පවා යනුව මෙරටින් වාර්තාාවන්න කොවිද්ධහන මේ ආසාධිත සමස්ත සංඛාව විසිතුන්දහස් හාරසිය අසූ හතරා හයිදාස්තුන්සේ හැට හයිදෙනකු රොහල් වල ප්‍රතිකාරලබෙන අතර, දහත්දහස් දෙෙනෙකු පූර්ණස්වවෙ ලපා රහල් වලින් පිටමකුස් ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ථන කාරංශය සඳහන් කරන්නේ. ඒයේදිනදී කොවිද්දාහනේ ආශිත මරණ හතක්වාර්තාාවනාා. කොඹ දෙක ප්‍රදශයේ පදිංචි පන සතරහවරරිදී කාන්තාවක මුල්ලේරියාව ජාතිකරෝහලේ දැනිසත්කාර එකකේ ප්‍රතිකාරලබින් සිටි දී පිරේදාති නීමේ ගොස්තිබෙනවා. ඇය කොවිට් ආසාධිතෙකු ලෙස හඳනාකිැනීමෙන් පසු කොළඹ ජාතිකරහලේසිට මුල්ලේරියාව මුලිකරෝහට මාරුකරය වුණා. මරනයට හතුලෙස දැක්ුණේ COID-19 නිමෝණාව සහ නිදන්ගත පෙනහල් රෝගී තත්වයක් උන්ගොත්තතුව ප්‍රදශ පදිංචි හතලස් අටහවරදි පිරිමිපුද්තිලෙු පසුගේ විසිහත් නිද නිවස මේිය කොස්ති පෙනවා COොවිට නිවමෝණියයාතත්වය සමග නිදන්ගත පෙනනල් රෝග සහ දේවදියාව උත්සන්නවීම හේතුවයෙනයි මෙමරනය සිදු පීතිවෙන්නේ ොරටතුව ප්‍රදේශ පදංචි හත්තේඇතුන් හැවරදි පිරිමිපුද්ගලෙකු හෝමගම මොලිරහල ප්‍රතිකාරක්්වෙන් සිටිද ඒදදිනීම කියිය.ඒ COID-19 සමගැති උග්‍ර නිවමෝනියාත්වේ හේතුව වෙනේ. ලාවත පදේශ පදචි අවරුදු හැත්තෑාවක පිරිමිපුත් ලයකු ලාබවත මලිකරහලිදිද මේ කොස් ඇති අතර රණයට හේතු ලෙස දැක්කුණේ ද වැඩියාව අධික රුදිර පිරණේ සහ, ආගාතය සමග COොVID-19 නිවමෝනි අතත්වය අයි. කුරෙස ප්‍රදශේ පදිංචි පනස් එක් ඇවරදිී කාන්තාවකද, හෝමාකම මොලික රෝහලදී පසුගේ විසි හත්වන දාමිය ගොස්තබෙනවා කරාපිටිය ශික්ෂ රෝහලේ ට හෝමාකම මූලි රෝහල වෙත එම කාතාව යමුකර ඇති අතුර, නිෙදන් ගත වකුකඩ රෝගේ සමක, COVID-19 නිවෝනිය අත්වේ හේතු වන්නවයි බරණ සිද ීට බන්නේ. කොළඹ දහ තුන ප්‍රදශය පදිංචි වයිස අවරදු අනුවක් වන කාන්තාවක කොළඹ ජාති රෝහලේ සිට හමාකම මූලි රහට මාරුකර ඇති අතර. එඒහි ප්‍රතිකා ලබෙන් සිටීදී ඒතින මී ගයාා. ොD-19 නනිවමෝන්‍යාතත්වේ හේතුවෙන්. මර්ධාන ප්‍රදේශයේ පදිංචි හැත්තටහැවදි පිරිමපුද්ගලෙකු පසුගේ විසිහත්ව නිතා, රෝහට ඇතලත් කරන අවස්ථාවිදීමය ගොස්තිබෙනවා. මරනයට හේතු ලිස සඳහරනේ කොවි-19 සමඟ පෙනනහලු අකරමණව මයි ශ්‍රී ලංකාවට පැමිීමට නොහැකිව විේශෂ බ්‍රදිසිට ශ්‍ර ලාංකිකින් තුන් සහතලස් නම දෙෙනෙකු අද උදැසන තිවිනිට පැමිියා කුරියාව සිට ශ්‍රී ලංකිකින් දෙසේ හත්තේ පස් දෙෙනෙකු කටර් සිට විසි එක් දෙෙනකු සහ ජපනයේ සිට පනස්තුන් දෙනෙකු එම කණඩායම ඇැතුළත් ඔවන් සිර දෙනා කටනායි ගන්තුට පලෙදී PCR පයක්ෂවලට යමු කිරමින් පසු නිරෝදායන මදස්ථනව යමුෙරුණා න නිරෝධෑන දස්ථානත්හතරක පුදගලින් පන්දහස් පන්සීති සහදධෙනෙකු මෙමවිට නිරෝධයනයවිින් සිටවා. ඒතිනි දීPCCR පීක්ෂණ දහතුන් දහස් හැටපහක් සිදුකර ඇති පබව කොවි් දහන මේ පැරීම වැලැක්වීමේ ජාතික ක්‍රියන්විත මධ්‍යස්ථානය පවසනවා. පොලොන්න්නරුව කොෝනා විශෂ්‍ය ප්‍රතිකා මධ්‍යථනයේ සිටි පුදගලින් විසිදධතනෙකු සුේ ලපා පිටව කියා. ොලබ නුවර ගම්පහා කළුතරන දිෂටිකවල පදිංචි පිරිසකුයි මෙලෙස සුවෙ ලපා පිටකකි. ඔවුන් සියරුතෙන. නිවස් තුළ තවත් දින දාහතරක් නිරෝතහැනවීතු බව සෞඛ්‍යංශ පවසෙන පා මෙ අත්‍ර වන්නේ ආරක්ෂික සේන මුලස්ථානයටයත් නිරෝධෑන මදධස්ථාන තුනක සිටිපුත් කලින් දෙදහස් පන්සි පනස් පස්තෙනෙකු නිෝධයන කටිතු අවසන් කරපිටක කියයා න් ටෝට නිරෝධාන මදධ්‍යස්ථනයේ සිටි තුන්සිී විසි මතෙනකු, පපමඩු මද්‍යස්ථාන සිටි ක්දහස්තුන්සි අසූ පස්තෙනෙකු සහ පෙරිය කාඩු මධ්‍යස්ථානයේ සිට අටසී හතලිස් එක්තෙනෙකුයි නිරෝධයන කටිතු අවසන් කරපිටවගේ. වේනේ බොහෝ පාසල් වල තුන්වන වාරය සඳහාදින කටයුතුම් මේ වන විට සාර්ථ කලෙසින් සිදු වෙමින් පවතින බබ අප වාර්තාකරුවන් පවසනවාා. මේ අතර හොදකාලාකර ඇති ප්‍රදේශවල නිරෝධයින නීති නිසි පරිදිී ක්‍රියත්මක වීම පිළිබඳවඳ පොලසිය විශෂවධානයම් කරතිබෙනවා. කුරනග ෙස්ශ්‍රක්කේ මෙතෙක් වස තෙබූ සියලු පසල් අදවයුත්ත කරුණා මහජන සෞඛ පරික්ෂකවරුන්ගේ සහභාගෙත්වෙන් එම පසල් විශවිිජහරණයට ලක්කර නිසි සෞඛ්‍ය ක්‍රම වෙදලට අනුකොලව අධින කටයුතු ආරම්භ කිීමටයි එකටයතු කෙරුණ. ට ප්‍රදශී ්‍රධාන පසල් වල අ ්‍යහන කටයුතු සාමාන්‍යතත්ේයටට පත්වති වෙනවා හ ශ්‍රී හතුන් වවැ ශ්‍රී දක්වා පන්ති සාමාන්‍යි පරිදිී පැත්වෙන බවයි විදුහල්පතිවරුන් සහන් කල. පසල්වලට පමි ආචාර න්ටල හසේසු සේුියන් සෞක පද සනුව කටයතු කිරීමට පීබරග ඇති බව හැටන් ශ්‍රිපාද විද්‍යාලයි විදල්පති න්ත කවිරාජ මහතා සදහන් කළ. දෙෙනි පස ේ සහ පුතු ල ස්ශ්‍රක්කේ පසල් වල දරුදරයන්ගේ පැමිණීමද සතුටු දායිකතත්වය පතින බව අපවාර තකරුවන් සඳහන් කලා. ගද පසල් වල දරවන්ගේ පැමිීම තරමකඩුවක් දැක ගැනීම ලබුණද ගම්බද පාසල්වල හොඳ පැමනීමක් දැක ගනීමට ලබුණු බවයි විදුහල්පතිවරුන් පවසන්නේ. බ්‍යතර ත ල මෙන්ටල් කොටහ ග්‍රන් පස් රප වද වෙල්ලවේදේ කෙල්වත්ත මාලිකාවත්තෙමකොට හමරධදාන පොලිස්ස ව හොදකලත්වේ ව දුටත් ක්‍රාත්මකයි. ොප පජ ේද පොිස්සේ න් ්‍රාම නිල් දරි වසමහ ොරල්ල පොලිසේ න අත ල්ල ්‍රම නිල්දී වසමද ව දුරටත් හොද කලාකර තැමීමටයි තීරණ කරත්ේ. ම් පාදශ්‍රිකේ වත්තල පැලි ොඩට සහ ැලනය ප්‍රදේශද තව දුරටත් හද කලාතත්වේ පතිනවා මටක්කලි පොලිස් වසමේ රන්දී යන නිවාසයෝජනා ක්‍රමේ සහ ෆර්ගස්සන් පරේ දකුණු ප්‍රදේශ, අලුතෙන් හදෙකලා ප්‍රදේශලි නම් කරති පෙනවා. බැල්ලම්පිටී පොලිස් වසේ ලක් සන්ද සෙවන නිවාසයෝජනා ක්‍රමය, සලමුල්ල සහ විජේ පුරග්‍රම ල් දරී වසම්ද හදෙකලා ප්‍රදේශ බවට පත්වන. ඒ මේ සුද්‍රකයන් හොදලාරඇති ප්‍රදේශ නැවත දැනම් දෙනරු බදුරටත් හොදකලා ප්‍රදේශ වශයෙන් පවන බව ොවි- ලක්ව ජාතක්‍රියන්විත අධ්‍යස්ථනයේ ප්‍රධාන යොදහමුදාපතිේ ලොතින චනරාල් ශවඉන්ද්‍රසිල්ල හතා පවසනවා මෙම හොකලා ප්‍රදේශවල නිරෝධහයින නීති අනුකමණ කිීමමාණ වාාර්මනාතර එම ප්‍රදේශවලට ඇතුලවීම හෝ පිටවීම තහනම් කරතිබෙනවා. රැක අස්ථාන වල හැඳු පත්භාවිත කරමින් හෝ එම ප්‍රදේශවල ගමන් කිරීමටනො හැකි වනවා. ත පි ට ලද පල සහ හතර වන හස් ව හස් ේද වල ලදාම් කටයතු දැවත දැන තුර රම් කිරට හැකි බව ොලිස් ්‍රකාශ ිය ොල පති හ හතා පවසන ප. සමාජ ලා සේ වැරද ප්‍රචාර ගෙනයාන පුදගලයන් සබන්දේද විමර්ශන සිදු කරන බයි පොලිස් ්‍රකාශක රයා සඳහන් කලේ. අදදින උදෑසන පහේසිට ප්‍රදේශකීපයක හොදකලා කිරීමම් ඉවැට කරනු ලැබවා. පිටකොටුව වෙරලබට සහ ට් අක්කුලිය පොිසව සමාශටිතව කො ශිකේ ඒ වගේ මීග ම සා රාගම පොලිවස මාශ්ිතව ගම්පාදේෂ්ිකේ උදෙකලා කිරීමම්. න් ඉවත් කලා වැල්ලම් පිටිය ප්‍රදේශයේ වගේ මට්ටක්කුලේ ප්‍රදේශ තවත් යම් සීමාවච්ච ස්ථාන කීපයක් තවදරටත් හොදි කලා කිරීමම් සිදුකර තිබෙනවා ඒගේ පිටකොටුව ප්‍රදේශයේ සාමාන්‍ය පරිදි අනිත් සියලුම කටයතු ප්‍රවාහන කටයතුව ඇතුළුව සිදුවීමට අවස්ථාව තිබෙනවා. නමුත් පිටකොටුවේ මැනිින් වෙලඳ පොල හතර වනි සාහ පස්වනි හරස්වීදිවල තොගවෙලදම් කටු සිදු කිරීමට අවසරල ැන්නන්නේ නැහ නැවත දැනු දෙෙන තුර අටළුගම ප්‍රදේශයේ යම් ඇටලු කාරි ත්වයක් මතු වුණ සහර පුද්ගලින්ට පCR පරික්ෂණ සඳහී සිටීමට දැනු දුන්න තෝන් CR පරීක්ෂ සඳා පන්නේ නොසිටීම. යම් කෙනෙක් CR පරීක්ෂණයට පෙනීහිටි නැත්තම්. ඒයට එරෙහිව අපි කටයුතු කරනවා රෝගයක් දවෙ සහ ගතව පැතිරවීම යන චෝදනාවයටටතේ අවුදු තුනක හිර දඩුවමක් ලබාදීමට හැකිියාවක් තිබෙන එවගේ අන්තර්ජාලය හර මේට අනු බල දෙන කණ්ඩායම් න්නො කියෙලාපිටවාර්තාාවෙන හතරදිනගෙන් යුතු සංවිධානත්ම කණ්ඩායමක්. ගැත් තොරතුු සොයිල බල්ල අඩිතු කරනවා. කොන් අවසාලමුල ලක්සන්ද සෙවන මහන් දිවසංකීරණය මෙවර විට හුද කලා කර තිබෙන අතර ඉසුරුගාඩන් බදුවත්ත පාර රාණවිරු සුසන්තලාල් ප්‍රදේශය හුද කළක් කර තිබෙනකාරය දැක ගැනීමට ලැබුණා දැන් ්‍රීඩා පුවත්. ලංකා ප්‍රමේලීත් තරගාවලිය තරග දෙකක් අද පැවැත්වෙන්වා. ඒ දම්ඹුල්ල වයිකින් සහ ජෙෆ්න ස්ටේලියන්ස් කණඩාය අතර තරඟගේ හබන්තටද අද ආරම්භවීමට නියමිතයි. ட் සහ கண்டி டாஸ்கர்ஸ் கண்டாயம் අතர தரங்கது அතர தரங்கයක් அ பசொர்வே கம்பන්ந்துறදී පැවැවීම நியமிதாයි. බොතත් සමින් සවද ුපහනි අධ්‍යන පුවත්විකාශය நிමාවට පත්වනපා ඔබට සුබදවසක්.